මරයද අපි කතා කරන්න යන්නේ බයිනරි සර්ච් කියන ඇල්ගොරිතම් එක ගැන. බයිනරි සර්ච් ඇල්ගොරිතම් එකට කලින් ඔයාලට මතක ඇති අපි කතා කරා ලිනියර් සර්ච් ඇල්ගොරිතම් එක ගැන. ලිනියර් සර්ච් ඇල්ගොරිතම් එකේදී මොකද උනේ? ඇරේ එකක් තියෙනකොට අපි ටාගට් එකක් දුන්නහම මෙන්න මේ වැලියු එක හොයන්න කියලා. එයා මොකද කරේ? එයා ඇරේ එක දිගේ ලූප් වෙගෙන ගිහිල්ලා. ඇරේ එක දිගේ ඉටරේට් වෙගෙන ගිහිල්ලා. අදාළ වැලියු එක හොයාගත්තා. හරි. එතකොට හිතන්න එලිමෙන්ට් 1000ක් එහෙම නැත්නම් 1 මිලියන් එලිමෙන්ට් වගේ එලිමෙන්ට් මිලියනයක් විතර තියෙන ඇරේ එකක් අරගෙන අපි යෝකින් ලිනියර් සර්ච් කියන ඇල්ගොරිතම් එක දාලා මොකක් හරි හොයන්න ගියොත් එහෙම එතන ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද මේකට ලොකු ටයිම් එකක් යනවා. මොකද හිතන්නකො මේ එලිමෙන්ට් මිලියනයක් තියෙන අයිටම් මේ ඇරේ එකක අපිට හොයා ගන්න ඕනි අයිටම් එක තියෙන්නේ අන්තිම එකට කලින් එකේ කියලා. එතකොට ස්ටෙප්ස් මිලියනයක් යන්න ඕනි. ස්ටෙප්ස් මිලියනයක් යන්න ඕනි. අපේ වැලියු එක ගන්න. එහෙම වුණොත් අපේ ඇල්ගොරිතම් එකේ කම්ප්ලෙක්සිටි එක වැඩි වෙනවා වගේම මේකේ මේ අපි ලියන ප්‍රෝග්‍රෑම් එකේ එක්සිකියුෂන් ටයිම් එක වැඩි වෙනවා. හරි. සෑහෙන වෙලාවක් යනවා එක්සිකියුට් කරන්න. ඔන්න ඕක මගහැරව ගන්න තමයි මේ බයිනරි සර්ච් කියන සර්චින් ඇල්ගොරිතම් එක අපිට හම්බ වෙලා තියෙන්නේ. මේක හරි ලේසි. මේක පටන් ගන්න කලින් හැබැයි ඇරේ එක සෝට් කරලා තියෙනවා. පොඩි එකේ ඉඳන් ලොකු එකට ඇරේ එක සෝට් කරලා තියෙන්න ඕනේ. ඇරේ එක සෝට් කරලා දැන් මෙතන මේ ඉමේජ් එකේ පෙන්වලා තියෙන විදිහට අපි ගාව ඇරේ එකක් තියෙනවා, එලිමන්ට් 10ක් තියෙනවා. හරි. මේ 10යි අපිට 27 කියන එක හොයාගන්න ඕනේ. 27 කියන නම්බර එක හොයාගන්න ඕනේ. එතකොට බයිනරි සර්ච් දැම්මහම මොකද වෙන්නේ? ඇරේ එකේ එලිමන්ට් 10යි. එයා මේකේ මිඩල් වැලියු එක ගන්නවා. මේ එලිමන්ට් 10යි මිඩල් වැලියු එක මෙතනනේ. 13 කියන තැන තමයි මේකේ මැද වෙන්නේ. මැද තැන වෙන්නේ. මේ ඇරේ එකේ මැද. මිඩල් වැලියු එක අරගෙන බලනවා. ඒ මිඩල් වැලියු එක ලොකුයිද 27ට වඩා කුඩයිද කියලා. කුඩයිද ලොකුයිද කියලා බලනවා. හරි. එතකොට අපිට පේනවා මිඩල් වැලියු එක 13යි. 13 කියන එක මේ 27 කියන එක 13ට වඩා ලොකුයි. 27 13ට වඩා ලොකුයි. ඒකෙන් හින්දා 13ට වඩා කුඩා සංඛ්‍යා සේරම ටික අපිට අයින් කරලා දාන්න පුළුවන් එකපාරින්. හරි. එතකොට 13ට වඩා පොඩි ඉලක්කම් ටික සේරම අයින් කරලා දානවා පළවෙනි ස්ටෙප් එකෙන්. එතකොට මේ එලිමන්ට් 10ක් ලොකු array එක එක ස්ටෙප් එකකින් පස්සෙම එලිමන්ට් 5කටම අඩු වුණා. එලිමන්ට් මිලියනයක් තියෙන array එකක් නම් පළවෙනි ස්ටෙප් එකෙන් පස්සෙම එක මිලියනය 1 මිලියන් කියන්නේ ලක්ෂ 10යිනේ. ඒක ලක්ෂ 5කට අඩු වෙනවා. බලන්න එතකොට මේ කොච්චර එෆිෂන්ට් කොච්චර කාර්යක්ෂමද කියලා. දෙවෙනි ස්ටෙප් එකේදී මොකද කරන්නේ? යා කලින් වගේම මිඩල් වැලියු එක ගන්නවා. මිඩල් වැලියු එක 32යි. බලනවා 32 27ට වඩා විශාලයිද කුඩයිද කියලා. 27 32ට වඩා කුඩයි. එහෙනම් 32ට වඩා ලොකු සංඛ්‍යා සේරම ටික මෙයාට අයින් කරලා දාන්න පුළුවන්. එතකොට මේ පැත්තත් අයින් වෙලා යනවා. එතකොට ඉලක්කම් දෙකයි ඉතුරු වෙන්නේ. 16යි 27යි කියන ඉන්ඩෙක්ස් දෙකයි ඉතුරු වෙන්නේ. මේකෙන් ඉතින් මිඩල් වැලියු එකක් ගන්න බැහැ, දෙකම එකයිනේ. එතකොට එක වැලියු එකක් තෝරගෙන අරගෙන අනිත් වැලියු එකත් එක්ක බලලා මේ 27 කියන නම්බර එක හොයාගන්න පුළුවන්. හරි. එතකොට බොහොම කොට කියන්නේ බොහොම කෙටි ස්ටෙප්ස් ටිකකින් අපිට පුළුවන් මේකට දාලා වැලියු එක එහෙම නැත්නම් අපිට හොයා ගන්න ඕන වැලියු එක බොහොම ලේසියෙන් අපිට හොයා ගන්න පුළුවන්කම හම්බ වෙනවා මේ බයිනරි සර්ච් ඇල්ගොරිතම් එක පාවිච්චි කරලා. අපි දැන් බලමු බයිනරි සර්ච් ඇල්ගොරිතම් එක කොහොමද කෝඩ් කරන්න කියලා. බයිනරි සර්ච් එක්සැම්පල් කියලා ක්ලාස් එකක් හදාගෙන තියෙනවා. මේන් මෙතඩ් එකකුත් හදාගෙන තියෙනවා. මුලින්ම අපි මේකේ array එකක් දාගමු. int array කියලා. new int මම කියනවා මේ array එකේ size එක 1000ක් වෙන්න ඕන. array එකේ size එක 1000යි. ඊට පස්සේ මම මේ array එක දිගේ loop වෙගෙන යනවා. loop වෙගෙන ගිහිල්ලා array එකේ index එක array එකේ store කරලා තියෙන value එකට සමාන කරනවා. දැන් අපි අර කලින් int 1000යි කියලා දුන්නේ array එකේ size එකනේ. අපි දන්නවනේ array එකක ඉන්ඩෙක්ස් එකක් කියලා එකක් තියෙනවා. 0 1 2 3 4 කියලා යන ඉන්ඩෙක්ස් එක. ඒ ඉන්ඩෙක්ස් එකේ තියෙන වැලියු එකම මම ඒ array එකේ ස්ටෝර් කරලා තියෙන වැලියු එකම වෙනවා.
ඒක තේරුම් නැත්නම් දැන් ඇරේ එකේ ඉන්ඩෙක්ස් එක 0 1 2 3 4 5 එහෙම වුණාට ඒ අදාළ ඉන්ඩෙක්ස් එකේ ස්ටෝ වෙලා තියෙන වැලියු එක වෙන මොකක් හරි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මෙතෙන්දී එකට වැලියුස් පුරවන්න ඕනේ. එහෙම පුරවන්න ගියහම කරදර හින්දා මම කරන්නේ අර ඉන්ඩෙක්ස් එකේ තියෙන අගයම වැලියු එකේ ස්ටෝ කරලා තියෙන ගබඩා කරලා තියෙන වැලියු එකට විදිහට ගන්න එක තමයි මේ කරන්න යන්නේ. අර ඒක දිගේ ලූප් එකගෙන යනවා. array dot length අතන i එක දාලා නැහැ ඒක මම දාන්නම් i plus plus मुकद अरे ईक्स बस जावल अभी इनबिल्ट फंक्शन देना बाइनरी सर्च बाइनरी सर्च जावल अभी इनबिल्ट फंक्शन खंबूला तेना रईट मैंने अटैरपेन से गुवा क හරි ඉන්බිල්ට් කියලා කියන්නේ අර අපි මේ ඇල්ගොරිතම් එකේ එක්ක අපිට ටයිප් කරලා අපිටම හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් Java වල ඉන්බිල්ට් එකේ Java වල තියෙනම ඇල්ගොරිතම් එක යූස් කරන්නත් පුළුවන්. අපි මුලින් බලමු අපි කොහොමද ඉන්බිල්ට් ෆන්ක්ෂන් එක යූස් කරන්නේ කියලා. හරි මම කියනවා int index කියලා වේරියබල් එකක් ගන්නවා. index equals arrays dot binary search arrays dot binary search කියලා inbuilt function එකක් තියෙනවා right එතකොට ඔයාලට පේනවා import java util arrays කියලා library එකකුත් import වුණා binary search කියන inbuilt function එක use කරලා අපිට පුළුවන් මේ array එකට binary search එකක් perform කරන්න මේ inbuilt function එකට parameters දෙකක් තියෙනවා එකක් තමයි අපේ array එක ඒ වගේම අපේ target එක right target කියලා variable එකක් අපිට හදා ගන්න වෙනවා මොකද target කියලා කියන්නේ අපිට search කරන්න ඕන value එක මම දැන් කියවනේ මේ array එකේ size එක 1000යි ඒ 1000න් මට හොයා ගන්න ඕනේ කියලා හිතන්න int target 150 කියන value එක තමයි මට හොයා ගන්න ඕන හරි දැන් එතකොට අපි කරන්න යන්නේ මොකද්ද මේ array එක දිගේ loop එකේ යන ගමන් 150 කියන value එක කොහෙද තියෙන්නේ කියලා search කරන්න තමයි යන්නේ හරි spelling වැරදිලා තියෙනවා මෙතන target 150 කියන එක කොහෙද තියෙන්නේ කියලා search කරන්න යන්නේ හරි දැන් මෙයා මොකද කරන්නේ array එක දිගේ බලාගෙන යනවා මෙන්න මේ array එක දිගේ බලාගෙන ගිහිල්ලා එයා හොයනවා target කියන value එක කොහෙද තියෙන්නේ කියලා टारगेट की मुकद 150 को यदोट ओहोम बलला ये वेलीवेक याट होयागन नेता टारगेट की वेलीवेक अरे होयागन नेता या नेगेटिव वन के लिए रिटर्न करना अरे की मेथड के हेटी याव प्री डिफाइन कर लती है नेगेटिव वन के लिए रिटर्न करना अभी क्यों नेगेटिव वन वन उनोत्ते हेम इंडेक्स के नेगेटिव वन उनोत्ते हेम एक वेल्यू एक होयागा बेरगुनते हेम अभी एस आउट लियम वेल्यू नॉट फाउंड इन द एरे वेल्यू नॉट फाउंड इन द एरे ये नेगेटिव अनुनि होयागा बेरगुनि होयागा पुलवांगे हेम कदम होयागा पुलवांगे हेम अभी एलियट एस आउट करोम वेल्यू found at the index of කියලා දාලා මෙතෙන්ට අපි දානවා index right index එක මෙතන print කරන්න කියලා හරි මේක run කරලා බලමු
මොකද වෙන්නේ කියලා. හරි. මෙතන පේනවා අපිට result එකක් ලැබිලා තියෙනවා value found at the index of 150. මේ 150 කියන තැන value එක තියෙනවා කියලා අපිට result එක ලැබිලා තියෙනවා. හරිනේ එතකොට. හරි. ඔන්න search වෙලා ගිහිල්ලා අපිට answer එක ලැබිලා තියෙනවා. මෙන්න මෙතන තමයි 150 කියන number එක තියෙන්නේ. මේක අපි වෙනස් කරලා බලමු ඕන නම් 150 නැතුව 10 කියලා. आंसर के ना अरे टक गला होया करना पड़ो ओके ये लंग टा अभी बलान्ने आना वा जब मैं अभी इनबिल्ट फंक्शन ने कने इनबिल्ट मेथड ने कने यूज़ करे इनबिल्ट मेथड ने यूज़ करा ना तो अभी टे पड़ो आंधे मैं मैं का अभी टे मम्मी बाइनरी सर्च के मेथड अपे मल आग एलगोरिथम कपी मलियन हमें ट्यूटोरियल सीरीज़ के प्रधान टारगेट करते अपी कहुम एलगोरिथम कील बालने बलू इकने ओके मम्मी का कमेंट कला मेलाइन इनबिल्ट मेथड कथाकरण तन कमेंट अभी मे मेथड अपी मलियन बलू मलियागन बलवंधल मेक अपीट महदागनपड़ी लेसी क्रम तीन मैं कॉपी कर मेतन पेस्ट करना पेस्ट कर मैं एरे स्कीन पार्ट का अयन करना तो मेतन एरे मेसेज दर एरे मेसेज की मम्मी क्रिएट मेथड बाइनरी सर्च इन बाइनरी सर्च एग्जांपल मैं अपीट मैं एरे पावित मैं मेथड क्रिएट कर गाना बोलो हर ये तो कोड आड़ पेना प्राइवेट स्टैटिक इंट बाइनरी सर्च पैरामीटर्स देखा है इंट एरे इंट टारगेट अभी तो नहीं मैं तो देखा है दिला हर राइट हर जब मैं मैं तो देखा अभी तो इंप्लीमेंट करना तो मैं थी इन्हें बस मैं रेक अरे के पटंगण तेट एवर तेट मैं वेरियबल देखा इंट मैं इकड़की अना इकड़की मीन की इंट मीन ईक्वल जीरो जीरो पटंगा इंट मैक्स ईक्वल्स अरे डॉट लेंथ नेगेटिव वन तो मैक्सिमम पॉइंट का वैन अरे डॉट लेंथ अरे के लेंथ का डॉट एक कड़ू नहीं करें इंडेक्स इंडेक्स के एक पीटी पसंद नहीं इस मैं वाइल लूप पैक लेना वाइल मीन कुड़ाई हो समान है ना मैक्स से कट वड़ा मैं लूप पे कहकर दिखता है अंडों के ला इटे पसंद मम्मी के मिडिल वैल्यू वगैरह नहीं है दर अंके ना इंट मिन ईक्वल्स एक गाना इक्वेशन का मेक मिन प्लस मैक्स माइनस मिन वेडिंग अड़ू का अड़ू कर ला एक भेदन आप ही देखें डिवाइड बाय टू तो कर अपनी मिडिल वैल्यू है ना इंट वैल्यू इक्वल्स अरे मिडल राइट मैं विधि अपने मिडल वैल्यू एक्सट्रैक्ट कर गाना पड़वा राइट इट बस इतर मैंने मैं स्टेप पे कहना था प्रश्न आटना है भाई मैं मैं मिडल वैल्यू का वेरिएबल है कर गाता हम अभी तो का डिस्प्ले कर गाना पड़वा ने मैं तो ऐसा उठ टैग हला एस आउट टैग हला मेहमल ओते हैं मिडल वैल्यू इज वैल्यू के अरे हेम स्टेप कदीम अरे हेम स्टेप कदीम अरे मत कहीं एग्जांपल लगे मम पेन दहातुना मिडल वैल्यू का दहातुना इट पस तीस दिदा मिडल वैल्यू एम मिडल वैल्यू दिखे बल बल मेक इसकी
එතකොට එයාගේ බලන මිඩල් වැලියු එක අපිට මෙතන ඩිස්ප්ලේ කර ගන්න පුළුවන් නම් එකට එකක් කර හොඳයි එහෙම පේන එක මොකද මේ එතකොට අපිට බලා ගන්න පුළුවන් මේක ස්ටෙප්ස් කීයක් ගියාද කියලා හරි ඕකේ ඊට පස්සේ අපි කරනවා අපි දැන් බලමු මේ මිඩල් වැලියු එක ගත්තට පස්සේ මිඩල් වැලියු එක සමාන වෙනවද කියලා අපේ ටාගට් එකට නෑ මිඩල් වැලියු එක මිඩල් වැලියු එක අපේ ටාගට් එකත් එක්ක කොහොමද අපි කම්පයර් කරන්නේ අපි බලමු මිඩල් වැලියු එක ටාගට් එකට වඩා මිඩල් වැලියු එක ටාගට් එකට වඩා පොඩිද කියලා මිඩල් වැලියු එක ටාගට් එකට වඩා පොඩි නම් එතනින් එහාට අපිට ලොජික් එකක් බිල් කරන්න පුළුවන් මම එහෙම කිව්වොත් එහෙම මම කියනවා if අර මිඩල් වැලියු එක if වැලියු අර මිඩල් වැලියු කියන මිඩල් වැලියු එක මිඩල් වැලියු එක පොඩි නම් අපේ ටාගට් එකට වඩා මිඩල් වැලියු එක පොඩි නම් අපේ ටාගට් එකට වඩා මම කියනවා min equals middle plus 1 මොකද්ද මේ කිව්වේ මම ඔයාලට මතක ඇති min කියලා කිව්වේ අර array එක පටන් ගන්න තැන හරි min කියලා කිව්වේ array එක පටන් ගන්න තැනනේ මම මෙතන මුලින් min 0 min කියන එක බිඳුවට equal කරා max කියන එක array length එකට වඩා එකක් අඩුවකට set කරා හරි දැන් අපේ target එක මම ඔක අර demonstration එක එක්කම පෙන්වන්නම් ඔයාලට ඒක ලේසි වෙයි මං හිතන්නේ බලන්න මෙතන මෙන්න මේ වගේ තැනක middle value එක 32යි නේ හරි middle value එක 32යි හරි දැන් අපේ target value එකේද 27යි හරි middle value එක 32යි target value එක 27යි right එතකොට අපේ target value එක පොඩි නම් target value එක පොඩි නම් middle value එකට වඩා target value එක පොඩි නම් middle value එකට වඩා අපිට වැඩක් නැහෙනි මේ 32 කට වඩා වැඩිව වැඩක් නැහෙනි තියාගෙන ඉඳලා ඒ ටික අයින් කරලා දාන්න පුළුවන් මෙතනදී middle value එක 13යි 27 13ට වඩා ලොකුයි එතකොට 13ට වඩා පොඩියව තියාගෙන ඉඳලා වැඩක් නැහෙනි අන්න ඒකයි මෙතන මේ කරන්න හදන්නේ හරි කියනවා middle value එක target එකට වඩා පොඩි නම් මේ අපි බලන්න හදන තැනයි කියන්නේ අර ස්ටාර්ට් කරන තැන තියෙනවනේ array එක අපි මේ array එක බලන බලන්න පටන් ගන්න තැන බිඳුව කියලා තියාගෙන ඉඳලා වැඩක් නැහැ මම කරන්නේ අර array එක බලන්න පටන් ගන්න තැන අර middle value එකට ගේනවා array එක බලන්න පටන් ගන්න තැන middle value එකට ගේනවා ගෙනහැලා එතනින් එහාට තියෙන ටික විතරයි බලන්නේ ලොකු ටික විතරයි බලන්නේ හරි ඕකේ ඊට පස්සේ මකට else if එකක් ගහගමු else if ඒකේ අනිත් පැත්ත උනොත් එහෙම value එක ලොකුයි නම් target එකට වඩා middle value එක ලොකුයි නම් target එකට වඩා මේ එතනින් එහාට තියෙනව බලලා වැඩක් නැහැ නේ ඒ කියන්නේ max max එක අපි පිටිපස්සට ගේන්න ඕන middle minus 1 හරි max එක පිටිපස්සට අරගෙන යනවා මොකද ඊට වඩා ලොකුව බලලා වැඩක් නැති නිසා හරි එහෙමත් නැත්නම් else වෙන්න පුළුවන් එකම දේ තමයි මොකද middle value එක අපේ target value එකට මේ equal වෙන එක මේ අවස්ථාව දෙකම උනේ නැතොත් එහෙම ඒ කියන්නේ අපේ middle value එක target value එකට සමානයි කියන එක එහෙම නොත් එහෙම අපි return කරනවා middle value එක හරි ඔක තමයි කරේ right හරි දැන් මේ මොකුත්ම උනේ නැත්තම් මොකුත්ම උනේ නැත්තම් අර මං කියවනේ අර මේ මොකද්ද inbuilt function එකේ feature එකක් තියෙනවා කියලා ඔය මොකුත් තුන් නැත්තම් negative 1 return කරන ඒ feature එක මම මෙතනත් දුන්නා මොකුත්ම හොයාගෙන වරුණොත් එහෙම negative 1 කියන එක return කරන්න කියලා හරි බැලුව බැලමුට ඕකේ රන් කරලා බලමු මොකද වෙන්නේ කියලා මෙතන එනවා value found at the index of 10 10 වෙනි තැන තමයි මේක තියෙන්නේ ඊට පස්සේ මෙන්න බලන්න middle values ටික පළවෙනි ස්ටෙප් එකේදී ආ middle value එක 499 කරගත්තා
දැන් 10 කියන එක 499ට වඩා පොඩිනේ. දැන් මේකේ කීයක් තියෙනවද වැලියුස්? දැන් මෙන්න මේ වෙලාවෙදී ඔයාලට මේක හොඳටම තේරෙන්න ඕන. කලින් විස්තර කරනකොට හරියට තේරුන්නේ නැති වුණත් පොඩ්ඩක් කම්ප්ලෙක්ස් නිසා දැන් මේක තේරෙන්න ඕන. array එකේ size එක කීයද? array එක 10යි. හරි. එතකොට බිංදුව ඉඳන් 10ට ඉලක්කම් තියෙනවා. අපි හොයන්නේ කීයද? හොයන්නේ 10යි. එතකොට මුලින්ම මිඩල් වැලියු එක 499ට ඊක්වල් කරගෙන බලනවා. බැලුවට පස්සේ පේනවා 10 කියන එක 499ට වඩා පොඩි. ඒකින්ද 499ට වඩා ලොකු ටික සේරම මෙයා අතහැරලා දානවා. දෙවෙනි ස්ටෙප් එකේදී මෙයා මිඩල් වැලියු එක සෙට් කරගන්නවා 249ට. 10 249ටත් වඩා පොඩි. ඉතුරු ටික ඒ කියන්නේ 249ට වඩා ලොකු ටික සේරම අයින් කරනවා. 124 124ටත් වඩා 10 පොඩි. මීට වඩා ලොකු ටික සේරම අයින් කරනවා. 61 60කටත් වඩා 10 පොඩි. ඊට වඩා ලොකු ටික සේරම අයින් කරා. ඔහොම ඔහොම ආවා. ඇවිල්ලා මිඩල් වැලියු එක 6. හරි මිඩල් වැලියු එක 6. ඊට පස්සේ මිඩල් වැලියු එක මේ අපේ ටාගට් වැලියු එක 10නේ. ඒක ඊට වඩා ලොකුයි. ඊට පස්සේ මේ වැලියු එක යටක් ගාලා ගන්නවා. හරි. මොකද මේ වෙද්දි array එක අන්තිමටම චූටි වෙලා තියෙන්නේ. එලිමන්ට් දෙකකටම චූටි වෙලා තියෙන්නේ. ඉතින් තව දිගට මේක මිඩල් වැලියු වල යන්න දෙයක් නැහැ. හරි. ඔය විදිහට තමයි කරගන්නේ. දැන් ඕක ලොකු වුණොත් එහෙම ගොඩක් බලන්න මේක ස්ටෙප් කීයක් ගිහින් තියෙනවද කියලා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. ස්ටෙප් 8කින් අපිට ආන්සර් එක අවිල්ල තියෙනවා. දැන් මම ලක්ෂයක් මේ array එකේ size එක ලක්ෂයක් කරලා මම මෙතෙන්ට දෙනවා 888 කියන value එක හොයලා බලමු. මෙන්න මෙච්චර ස්ටෙප්ස් ගණක් ගිහිල්ලා තියෙනවා 880ට කියන වැලියු එක එනවා. හරි මීටතර ලොක් කරමු මේක. මේ array එකේ size එක මම ගොඩක් ලොකු කරා. ලොකු කරලා ඔව් reach limit එක පයින්නවා අපි. උඩරිම තියෙන්න පුළුවන් limit එකක් තියෙනවා මට මතක නැහැ ඒක. මෙන්න මේ වැලියු එක හොයලා බලමු. මෙන්න මෙච්චර ස්ටෙප්ස් ගන්නකින් ස්ටෙප්ස් ටිකක් වැඩි තමයි. හැබැයි මේක ලිනියර් සර්ච් එකකින් ගියොත් එහෙම මේක ස්ටෙප්ස් කීයක් යනවද? මේ ඉලක්කම කීයද? 888000 නෑනේ 888085545යිද කොහෙද? මං හරියට කියවුවත් දන්නේ නෑ. රෝසි සේනානායක වගේ කියවුවත් දන්නේ නෑ. හරි කමක් නෑ. ලිනියර් සර්ච් එකකින් ගියොත් එහෙම මෙන්න මෙච්චර ස්ටෙප්ස් ගන්නක් යන්න ඕනි එක. මෙන්න මේ වගේ අපිට නිකන් තනි ඩිස්ප්ලේ එකක පෙන්න ගන්න පුළුවන් තරම් පොඩි ස්ටෙප්ස් ටිකකදී මෙහා හොයලා තියනවා කොතනද තියෙන්නේ කියලා. හරි. ඕක තමයි බයිනරි සර්ච් කියලා කියන්නේ. බයිනරි සර්ච් එක අපිට ලොකු ඩේටා සෙට් වලට පාවිච්චි කරන්න පුළුවන්. පොඩි ඩේටා සෙට් එකක් නම් තියෙන්නේ අපිට ලිනියර් සර්ච් එකම යන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හරි. එහෙනම් අදට ඕක තමයි කියන්න තියෙන්නේ. ඊළඟ වීඩියෝ එකත් එක්ක බලමු. ඊළඟ වීඩියෝ එකේදී අපි big o notation එක ගැන කතා කරමු. දැන් මේ linear search and binary search කියනකොට අර algorithm එකක complexity එක වැඩි වෙනකොට ඒක execute වෙන යන time එක ගැන පොඩි idea එකක් තියෙනවානේ. ඒ කියන්නේ අපි linear search පාවිච්චි කරේ නැත්තේ මේකට ලොකු steps ගණක් යනවා මේක හොයන්න ගියොත් එහෙම. binary search පාවිච්චි කරේ පොඩි steps ගණකින් ටක් ගාලා answer එක ගන්න පුළුවන් කියලා. ඒ වගේ අපි ඇල්ගොරිතම් එක ලියන විදිහ අනුව ඔකේ කම්ප්ලෙක්සිටි එක එක්සිකියුෂන් ටයිම් එක ඒවා ඩිපෙන්ඩ් වෙනවා. ඒකෙන් හින්දා අපි ඊග වීඩියෝ එකෙන් බලමු මේ big o notation කියලා එකක් තියෙනවා. ඒකදී අපි බලනවා මේ ඇල්ගොරිතම් එකක කම්ප්ලෙක්සිටි එක එක්සිකියුෂන් ටයිම් එක කොහොමද ඩිපෙන්ඩ් වෙන්නේ කියලා. ඕකේ ඊග වීඩියෝ එකෙන් සෙට් වෙමු. බයි.